අද මම ලෑස්තියි මේන් රයිස් එකක් හදාගන්න. ඇත්තටම අද ටිකක් තෙහෙට්ටුයි. ඒකත් එක්ක මං හිතුවා හරිම ලේසියෙන් මොනවා හරි හදලා කන්න ඕනි කියලා. ඉතින් මං අනියන් රයිස් එක හදන්න අරගෙන තියෙනවා. මේ මං ව්‍යාගත්ත බත් ටිකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ සුදු ලුණු මේ විදිහට සුදු ලුණු ටිකක් වැඩිපුර ඕනේ. ගොඩාක් පොඩි වට කපා ගන්න මේ වගේ. ඊට පස්සේ මං අරගෙන තියෙනවා කරපිංච, රම්පා, බීලෝණ ගෙඩියක් මම මේ වගේ පොඩි වට කපන් අරන් තියෙනවා. මේ නම් තියෙන්නේ නයිමිරිස්, අමුමිරිස් නෙමෙයි. නයිමිරිස් දාපුවාම තවත් රසයි. ඒකට උවමනා වෙන බටර් ටිකක්. තක්කාලි ගෙඩි දෙකක් මම මේ විදිහට චොප් කරලා අරන් තියෙනවා. ඊට පස්සේ අපේ ගෙදර තිබ්බ නිසා මම උද්දරක් පලන් ටිකක් අරන් තියෙනවා. මේක නම් අනිවාර්ය නැහැ, තියෙනවා නම් විතරක් දාන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ විදිහට එන්සල් කරාමිටි දෙකක් තුනක් විතර වගේ. ඊට පස්සේ ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ඒ වගේම කෑලි මිරිස් මිරිස් කුඩු ටිකක්. අපි බලමු දැන් හරිම ඉක්මනින් මේ අනියන් රයිස් එක හදාගන්නේ කොහොමද කියලා. ටෝස් පෑන් එකක් මේ විදිහට ලිපේ තිබ්බා, ටිකක් රත් වෙලා තියෙන්නේ. බටර් ටික මේ විදිහට එකතු කරගන්නවා. මේක ලොකු දෙයක් නෙමේ, රෑට උයලා ඉතුරුන බත් වලින් වුණත් උදේට හදාගන්න පුළුවන්. බටර් ටික මේ විදිහට දිය වුණාට පස්සේ මම එකතු කරගන්නේ මුලින්ම සුදු ලුණු ටික. සුදු ලුණු ටික ටිකක් බැද ගන්න ඕනේ මේ විදිහට. සුදු ලුණු ටික මේ වගේ රන්වන් පාට වේගෙන එනකොට මම දැන් එකතු කරේ කපාගත්ත බීලෝණු ටික. එකත් මේ විදිහට හොඳට ටෙම්පරාදු වෙන දෙනවානේ. ඊට පස්සේ රම්පා, කරපිංචා, මම කරපිංචා ටිකක් වැඩිපුර එකතු කරනවා. අනිත් එක කරපිංචා ගොඩාක් පොඩිවට කපලා තියෙන්නේ, බත් එක්කම කන්න පුළුවන් එකත්. ඊට පස්සේ කපාගත්ත කොච්චි ටික මම මේ විදිහට එකතු කරනවා. ඒත් එක්ක මම මේ විදිහට එකතු කරනවා එනසල් වැට දෙකක්. ඊට පස්සේ කරාමිටි දෙකක් එකතු කරගන්නවා. මේ විදිහට කලවම් කරලා ඊට පස්සේ මම එකතු කරගන්නේ ගම්මිරිස් කුඩු ටිකක්. ගම්මිරිස් කුඩු තේන භාගයක් විතර එකතු කරගන්නවා. මිරිස් කුඩු චුට්ටක් තේහෙන කාලක් විතර වගේ තමයි මිරිස් කුඩු මම එකතු කරේ. ඊට පස්සේ කෑලි මිරිස් ටිකක්. කහ කුඩු ටිකකුත් මම එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඒත් එක්ක මම එකතු කරගන්නේ චොප් කරගත්ත තක්කාලි ටික. මේ විදිහට හොඳින් කලවම් කරලා ඊට පස්සේ ලුණු එකතු කරගන්න ඕනේ. දැන් මේක මම විනාඩියක් විතර වහලා තියාගන්නවා. ලොකු වෙලාවක් මන් තිබ්බේ නෑ, විනාඩි දෙකක් තුනක් විතර වගේ තමයි තිබ්බේ. මම මේ වෙලාවේදී බත් ටික ඉතුරු කරගන්නවා. ඉතුරු බත් ටික ඉතුරු කරගන්න මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන මම හරිම සුවඳයි, රසත් ඒ වගේ මෙති අනිවාර්යෙන්ම. මං ඒත් එක්කම එකතු කරගන්නවා මම ගත්ත මුද්දරක් පලන් ටික.
පැත්තත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේ තියෙන්නේ හරිම සිම්පල් මං හදාගත්ත අනිල් රයිස් එක. වෙන්ඩි ඕෆ් කරලා ගන්නයි රයිස් ටික. අනියන් රයිස් එක කන්න මම ලොකු දෙයක් හදාගත්තේ නෑ. මේ විදිහට විතර බුල්සයි එකක් දාගත්තා. එච්චරයි. මම මේ රයිස් එක හදන මම නම් ගත්තේ බාස්මති. ඔයාලට බාස්මති නැත්නම් සම්බා, කීරි සම්බා, සුදු පාල් වලින් ඉතුරු බත් වලින් හදාගන්න පුළුවන්.